హలో, ఎలా అమౌంట్? శుభాలు. తవరుద్దీ ఐతే ఉన్న మీ కొడుకు దే పాందర మీ అన్నికెల బలనవైతే మీ నాలు తవరుద్దనే వేయి మీ దెదాస్ విసి తొనే డిసెంబర్ విసి హాయ్ వెనిద నత్తలట పహు వెనిద అపి హెమోమ పిటత్తునా కత్తరగమే అన్న ఇతిన్ పాందర పహ మారట విత్తర వగే తమై గెదరిం పిటత్తునే దెన్ మీ అపి అనగమం ఇన్నే �තින් අපි උදේන්ම පිටත් වනේ කතරගමට 10:10 මාර විතර වගේ වෙද්දී යන්න බලාගෙන ඉතින් හයිවේ එකට සිරිපාද කන්දත් අපිට පේනවනේ ඒකත් බල බල තමයි අපි මේ යන්නේ ඉතින් මේ යන ගමන් අපි සර්විස් ඒරියා එකේ නවත්තන්න අමතක කරේ නැහැ මොකද අපි කතා කරගෙන ආවේ අපි උදේට කමු කියලා සර්විස් ඒරියා එකේ ඉතින් ඒ හින්දා අපි ගිය වාහන දෙකම නතර කරා හස්බන්ඩ්ගේ අක්කගේ ෆැමිලි එක ඒ වගේම අපිත් මගේ පුංචිත් තමයි මේ ට්‍රිප් එකට යන්න ජොයින් වුනේ ඉතින් උදේම දැන් අපි ආවා 7 විතර වගේ වෙද්දී 6:00 7 වෙද්දී සර්විස් ඒරියා එකට ඉතින් එතනින් අපි උදේට කන්න ගත්තා අපි උදේට කන්න ගත්තේ පාන් ඒ වගේම නූඩ්ල්ස් පරිපෝඩි චිකන් කරි බිත්තර සම්බල් ඒව තමයි අපි උදේට කෑමට ගත්තේ ඉතින් අපි කට්ටියම කතාවක් දාගෙන මෙතන උදේට කෑම ගත්තා ඒ වගේම අක්ක වෙනම ගෙදරින් පාන් ටෝස් කරලා අරගෙන ගිහින් තිබ්බා ඉතින් අපි ඒ සේරමත් එතන තියාගෙන කට්ටිය උදේට කාලා හදාගෙන ආවා අපි ටීනම් ගෙදරින් ටී එකකුත් දීලා ආපහු දැන් ඉතින් මේ පිටත් වෙන්න තමයි හදන්නේ අපි ඉතින් හිතුවා වගේම අපිට පුළුවන් වුණා උදේ 10 විතර වගේ ඉති කතරගමට යන්න ඉතින් දැන් මේ වෙද්දී අපි මත්තරින් අවුට් කරලා මේ යන ගමන් තමයි ඉන්නේ ඉතින් ඒ ගාම්ම යන ගමන් අපේ ලොජ් එකට යන්න කලින් අක්කගේ පුතාගේ යාළුවෝ වගේක් හිටියා මන්දාර රොසෙන් එකේ ඉතින් අපි එතන පොඩ්ඩක් නතර වුණා ඒගොල්ලොත් එක්ක කතා කරලා යන්න ඉතින් ඒගොල්ලෝ එක්කත් පොඩ්ඩක් කතාවක් දාලා එතනින් ටී එහෙම අරගෙන අපි දැන් ආපහු අපි මේ නවතින තැනට යන්න තමයි හදන්නේ ඉතින් අපි ලොජ් එකට යන්න කලින් අපි තිස්ස වැවගාවත් පොඩ්ඩක් නතර වුණා මොකද අපි 10:10 මාර විතර වගේ වෙද්දි කතරගමට ආවනේ අපි හිතුවටත් වඩා කලින් ආව නිසා අපි චුට්ටක් මෙතන නතර වෙලා වාඩි වෙලා එහෙම ඉඳලා කතාවක් දාගෙන ඉඳලා තමයි අපි මුලින්ම ගියේ ලන්ච් වලට ලන්ච් ගත්තෙත් අපි තිස්ස මහරාමේ මෙන්න මෙතනින් තමයි අපි එදා ලන්ච් ගත්තේ හරිම රසයි මෙතන කෑම ඒ වගේම ඒගොල්ලන්ගේ ගණනුත් හරිම සාධාරණ ගණන් තිබුණේ වෙනම සිංහල බුෆේ එකක් තියෙනවා ඊට අමතරව අපිට ඕනි නම් අපිට චයිනීස් සේවා අපි වෙනම ඉතනින් ඕඩර් කරලා ගන්න පුළුවන් ඉතින් පුතාට නම් එතන බුෆේ එකෙන් තමයි කෑම ගත්තේ රුපියල් 700ක් වගේ වුණේ අපි වෙනම අපි කට්ටියට කන්න එතනින් චයිනීස් ඕඩර් කරා ෆ්‍රයිඩ් රයිස් නූඩ්ල්ස් ඒ වගේම ඩෙවල් වර්ග පෝක් ඩෙවල් එකක් ඒ වගේම කටල් ෆිෂ් බැටර් දෙකක් ඒවා ටිකම ඕඩර් කරගෙන අපි කට්ටියම කාල එහෙම තමයි ඉතින් ඉන්න තැනට යන්න පිටත් වුණේ මේ තියෙන්නේ අපි නවතින තැන මේක රොහුණු ඉන් හොටෙල් කියලා තමයි තියෙන්නේ ඉතින් හරිම නිදහස් තැනක් රුපියල් 4500ක් වුණේ ඒසී රූම් එකක් ඉතින් ගානත් සාධාරණ ඒ වගේම හරිම ක්ලීන් රූම්ස් එහෙම හරිම පිරිසිදුයි බාත්රූම් එකක්ත් එහෙමයි ඉතින් ඕනි නම් එයාලගෙන් ඉතනින් අපිට කෑම ගන්නත් පුළුවන් දැන් අපි මේ හවස් වෙලා කිරි විහෙරයට යන්න තමයි ලෑස්ති වුණේ දැන් හවස 5යි වෙලාව ඉතින් අවුවත් පොඩ්ඩක් අඩු වුණාට පස්සේ අපි ලෑස්ති වුණා කිරි විහෙර වඳින්න යන්න අපි වාහනින්ම ගියා කිරි විහෙර ළඟටම මොකද හස්බන්ඩ් කකුල චුට්ටක් අමාරු නිසා පොලිසියෙන් අපිට පර්මිෂන් දුන්නා වාහනේ ළඟටම ගන්න. ඉතින් අපි එතනින්ම වාහනේ පාක් කරලා මල්ලි මෙතනින් අරගෙන
දැන් අපි මේ කිරිවෙහෙරට යන ගමන් ඉන්නේ අද පෝය 26 වෙනිදා පෝය. ඉතින් ඒ වුණාට හිතපු තරම් ලොකුම සෙනඟක් නම් හිටියේ නැහැ. ඉතින් මං හිතුවා ඇත්තටම ලොකු සෙනඟක් ඉදී අපිට ඇත්තටම නිදහසේ වැඳ ගන්නවක් බැරි වෙන තරම් කියලා. සිල් ගන්න කට්ටිය හිටියා. හැබැයි එහෙම අපි බලාපොරොත්තු වෙච්ච තරම් ලොකු සෙනඟක් කිරිවෙහෙර වඳින්න එදා ඇවිල්ලා හිටියේ නැහැ. ඒ නිසා ඉතින් අපිට පුළුවන් වුණා නිදහසේ කිරිවෙහෙර වන්දනා මාන කරගන්න. ඉතින් අපි දෙන්නත් වැඳලා එහෙම ඉවර වෙලා චුට්ටක් ඇවිද්දා. අපි දේවාලෙ පැත්තට නම් ගියේ නැහැ. ඒ පැත්තේ නම් ටිකක් අපි සෙනඟ ඉන්නවා වගේ දැක්කා. ඉතින් හස්බන්ඩ් පොඩ්ඩක් ඇවිදින්නත් අමාරු නිසා අපි කිරිවෙහෙර වැඳලා කොහොම පිටත් වුණා. ආපහු නවතින තැනට අපේ හොටෙල් එකට යන්න. ඉතින් ওই විදිහට තමයි අපි වාහනේ පාක් කරේ පිටිපස්සෙනේ. ඉතින් ඒ නිසා අපි පිටිපස්සේ ගේට් එකෙන්ම ඔහොම යන්න පිටත් වුණා. ඊගාම අපිට පොඩි බඩු ටිකක් ගන්න තිබිලා අපි ගියා ෆුඩ් සිටි එකට. ඒ ගමම ඉතින් අපේ පුතාට චිප්ස් උවමනාවකුත් ආවා. ඊට පස්සේ තයාට කැමති මොනා හරි චිප්ස් තෝරගන්න දීලා අපිට ටූත් බ්‍රෂ් වගේක් ගන්නත් තිබුණා. ඒ ඕන කරන බඩු ටිකක් අරගෙන අපි ඊළඟට යන්නේ අපිට රෑට කෑම අරගෙන යන්න පුළුවන් කොහෙද කියලා බලන්න. මොකද අපි රෑට කෑම එළියෙන් ගන්න හිතාගෙන හිටියා. අපිට බිත්තර ටික ගන්න ආසාවක් තිබ්බා. ඉතින් ආපහු අපි කතරගම ඉඳලා තිස්ස පැත්තට ආවා. එද්දි තමයි මෙන්න මේ කබාන කියන මෙන්න මේ ලස්සන පුංචි පිරිසිදු කඩේ අපිට හම්බුනේ. මේ පුංචි කඩේ කරගෙන යන්නේ තාත්ත කෙනෙකුයි පුංචි පුතෙකුයි. පුතානම් තාත්තගේ තනියට එතනට ඇවිල්ලා හිටියේ. ඉතින් හරිම පිරිසිදුයි, හරිම හොඳ කට්ටියක් ඒගොල්ලෝ. ඉතින් ඔයාලත් කතරගම පැත්තේ යනවා නම් එතනින් බිත්තර රොටියක් පරාටයක් කන්න හරිම රසයි. ඉතින් ඔන්න රෑ අපි කට්ටිය කතාවක් දාගෙන එළියට වෙලා කෑමේම කාලා නිදාගත්තා. දැන් මේ පහුවදා උදේ. ඉතින් අපි උදේ 10ට තමයි රූම් එක අපි දෙන්න ඕනේ. ඒ වුණාට ඉතින් අපි ඊට කලින්ම ලෑස්ති වුණා. මොකද අපි යන ගමන් තව කොහේ හරි පොඩ්ඩක් ඇවිදලා යමු කියලා කතා වෙලා ඉඳපු හින්දා අපි වේලාසනෙම නැගිටලා අපි ලෑස්ති වුණා හොටෙල් එකෙන් එළියට යන්න. ඉතින් බඩු ටික එහෙම පැක් කරගත්තාම මෙන්න මෙයා ආවා කළු දොරල් අරගෙන. එයාගෙන් අපි කළු දොරල් ගත්තා. හරිම රසයි. ඇත්තටම එයා කිව්වා වගේම හරිම රසයි. නියමෙට තිබුණේ කළු දොදොල්. එයාගෙනුත් අපි දොදොල් එහෙම අරගෙන හොටෙල් එකෙන් අපි බ්‍රෙක්ෆස්ට් එදා උදේ අරගෙන යන්න තමයි තීරණය කරලා තිබ්බේ. ඉතින් අපි ඉල්ලුවේ ඉන්දියාප්පයි පානුයි කිරිමාළුයි පරිප්පුහොදි සම්බෝලයි. ඉතින් ඒගොල්ලෝ වැඩිපුර අලකරීපකුත් අපිට වැඩිපුර දීලා තිබුණා. මාරම රසයි. ඉතින් දැනුත් මතක් වෙද්දි දැන් තිබ්බනම් කියලා හිතෙනවා එච්චරට රසයි එයාලගේ කරීස් ටික. ඉතින් මං නම් ඉන්දියාප්ප කෑවේ. හස්බන්ඩ් එයාට පාන් කන්න ඕන කිව්වා. එයා ඉතින් පොදිත් එක්ක පාන් කෑවා. මම ඉතින් කතාවක් දාගෙන ඉන්දියාප්ප කෑවා. පුතත් කෑවේ පාන්. මට නම් ඉතින් ඉන්දියාප්පට නියමෙට අල්ලලා ගියා. ඉතින් ඔහොම අපි කට්ටිය කතාවක් දාගෙන උදේට එහෙම කාලා දැන් ඉතින් ඔන්න පිටත් වෙන්න තමයි යන්නේ. ආපහු ඉතින් අපි ජායලට යන්නත් එපා. අපේ රොයිටත් ගෙදර දාලා ආවේ. ඉතින් අපිට ඒකත් කල්පනා වෙනවා. ඉතින් එහෙනම් අපි උදේම පිටත් වුණා හවස්සෙත් ගෙදර යන්න හිතාගෙන. දැන් ඉතින් අපි ඔන්න කතරගමට සමුදීලා ආපහු කුරුදු පරිදි කොළඹ පැත්තට යන්න තමයි මේ යන්නේ. ඉතින් මේ යන අතරමඟ අපිට ඉලෝලු ගන්න ඕමනා වෙලා නතර කරා. මෙන්න මෙයා නිසා තමයි මම විශේෂයෙන්ම මෙතන ඉලෝලු ගමු කියලා නතර කරේ. එයා මෙන්න මේ මෑකරල් මිටියක් තියාගෙන හිටියා. ඉතින් මට ආසෙ තුනා එයාගේ හිත සතුටු වෙන්නත් එක්ක එතනින් ඉලෝලු ටිකක් ගන්න. ඉතින් අපි හැමෝම බැහැලා එතනින් එයාලගේ තිබ්බ පුංචි පුංචි එලෝලු ටිකක් ගත්තා. ඉතින් ඒක අපේ හිතටත් සැනසීමක්, ඒ වගේම එයාලටත් අපි කරන උදව්වක්. ඊට පස්සේ අපි මග එන ගමන් තැඹිලි ගෙඩියක් බොන්න ඕන නතර කරා. ඉතින් අපි කට්ටියම බැස්ස තැඹිලි බොන්න.
තාම හයිවේකට දැන්නේ නැහැනේ. ඉතින් හයිවේකට යන්න කලින් අපි තැඹිලි ගෙඩියක් ඉන්නු දීලා යන්න තමයි හදන්නේ. ඉතින් ඇත්තටම අපි මේ යන ගමනේ තව පොඩි ගමනක් යනවා. රිදියාගම සෆාරි පාක් එකට සූ එකට. ඉතින් ඒකම වෙනම වීඩියෝ එකකින් අරගෙන එන්නම්. ඉතින් බොහොම ස්තුතියි අදත් මගේ වීඩියෝ එක බැලුවට. මේකේ දෙවැනි කොටස මම ඊළඟ වීඩියෝ එකෙන් අරගෙන එන්නම්. මගේ චැනල් එක සබ්ස්ක්‍රයිබ් කරලා නැත්නම් තාම සබ්ස්ක්‍රයිබ් කරලා මාත් එක්ක දිගටම එකතු වෙලා ඉන්න. බොහොම ස්තුතියි ඔයාලට.